ප්‍රතිඵලය ගැන කනගාටු වුණත් යම් කලකිරීමක් ඇති වුණත් මම සතුට වෙනවා. ඇත්තටම මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා බොහොම වාසනාවන්තයි. මං හිතන්නේ මේ පැත්තේ කවුරුත් එතුමාගේ කකුලෙන් නම් ඇද්දේ නැහැ. මගේ නම් කකුල් දෙකිනුයි අත් දෙකිනුයි හැම තැනකින්ම ඇද්දා. ඊට පස්සේ හැටි ගෑස් හිඟේකුත් ආවා. ඊට පස්සේ MCC ඊට පස්සේ තම තමන්ටම තනතුරු දී ගත්තා. ඉතින් එක වෙලාවකට මට හිතෙනවා ඇත්තටම ප්‍රතිවාදීන් රසක් එක්කයි මම මේ ජනාධිපතිවරණේ අපේ කණ්ඩායමත් එක්ක ක්‍රියාත්මක කරේ කියන එකත් මට එක වෙලාවකට හිතෙනවා. සමහරක් මගෙන් අහනවා ඇයි මේ මාසයක් ගත කරේ කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම දින 30ක 35ක මං ආපු ගමන මගේ වාහනේ නැගලා ආව නම් මං කියන්නේ බොහෝ දිනකට අවුරුද්දක නිවාඩුවක් ගන්න වෙනවා. දැන් මේ ස්තුති වටයත් ඉතින් ජනාධිපතිවරණය වගේ තමයි. 154කට යන්න තියෙනවා. මම දැනගත්තා ජනාධිපතිවරණ ව්‍යාපාරය හරියට කරන්නට නම් පක්ෂ නායකත්වයක් තියෙන්න ඕනේ කියන එක. දැන් මේ වෙලාවේ තවත් අන්තක්ත්වයක් දෙන්න හදනවා මේ අගමැති අපේක්ෂකකම කියන. අගමැති අපේක්ෂකයා නම් මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවීමේ බලය තියෙන්න ඕනේ. ඒ එසේ හරියට කරන්නට නම් පක්ෂ නායකත්වයක් තිබිය යුතුමයි.